සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේදුවේ. සත්ව ලෝකයේ, මනුස්ස ලෝකයේ, ශාක ලෝකයේ ගත්තොත් මේ අපිට දවසින් දවස වෙනසක් පේනවා. ගස් වර්ධනය වෙනවා, සත්තු ලුකු වෙනවා, නැතුව යනවා, මිනිස්සු වර්ධනය වෙනවා, නැතුව යනවා. ඒ ආකාරයට මේ ඇති නැති වීම, මේ වෙනස මනුස්සයාගේ ජීවිතය තුළ මේ මොහොතේදී පෙනෙන්න තියෙනවා. එතකොට මේ වෙනස අම්මේ තාත්තේ පුතේ දුවේ ස්වභාවිකයි. දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම මනුස්සයාව වෙනස් කරනවා, ලස්සන කරනවා, මනහර කරනවා, සුන්දර කරනවා. එතකොට ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කරන්නට මාව තෙලිපෙහෙලි කරනවා. ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න උන්වහන්සේ ශක්තියක් දෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ මේ දෙවියන් වහන්සේගෙන් උපමා අහනවද වෙනසක් ඇති කරගන්න ඕන වුණොත්? ගොඩක් වෙලාවට අපිට ඕන නිසා වෙනස් වෙනවා, කවුරු හරි කියපු නිසා වෙනස් වෙනවා. නමුත් මේක නිසා රත්නනම්මේ තාත්තේ පුතේ දුවේ මේ වෙනසේදී අපි දේව සැලැස්ම එළිදරව් කරනවාද කියලා බලන්න ඕනේ. සමහර වෙලාවට බලන්න අපේ තරුණ දුවල පුතාලා අම්මලා තාත්තලා වෙනස්කමක් වශයෙන් මෝස්තරයන් ගේනවානේ. ඇඳුම් මෝස්තරයන් ගේනවා, මේකප් එක ගේනවා, ඊට පස්සේ වැඩ කටයුතු වල වෙනසක් ගේනවා. නමුත් මේ වෙනසේදී මොකද්ද නැතුව යන්නේ? අයිඩෙන්ටිටි එක නැතුව යනවා. අන්තිමට කියනවා, අයියෝ ඔයාව අඳුරගන්නත් බැරුව ගියානේ, ඔයා කියලා හොයාගන්නවත් බෑනේ. එතකොට අම්මේ තාත්තේ පුතේදුවේ වෙනස ගෙනාවට ඒ වෙනස ඇතුලේ මේ මොහොතේදී පුද්ගලයාව නැති කරනවා. එනිසා වෙනසක් ඇති කරද්දී පුද්ගලයාව නැති කරන්න ඕනේ නැහැ. එනිසා ඔබ දියුණු වෙනකොට ඔබේ අනන්‍යතාවය නැති කරගන්න ඕනේ නැහැ. ඔබේ ජීවිතය ඇතුලේ තියෙන මේ දැන් ආගමික බව නැති කරගන්නේ නැහැ, පෞරුෂත්වයේ නැති කරගන්නේ නැහැ, සුභවාදී චින්තනයේ නැති කරගන්නේ නැහැ, බලාපොරොත්තු තුල ජීවත් වෙච්ච ඒ ජීවිතේ නැති කරගන්නේ නැහැ. දැන් මේ වෙනසක් කියලා අපි ගොඩක් වෙලාවට අර තිබිච්ච බලය නැති කරගෙන හීන වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ වෙනසකට කරේ කියලා කියනවා. එතන මේ වෙනසකට කරපු දේවල් මනුස්ස මට්ටම තුල සමහර වෙලාවට ඇබ්බැහි වීමක් බවට පත් වෙනවා. එතකොට වෙනසකට අරක්කු ටිකක් බොන්න පුළුවන්, වෙනසකට කැසිනෝ යන්න පුළුවන්, සුදු සෙල්ලම් කරන්න පුළුවන් වෙනසකට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ටික දවසක් ගිහිල්ලා ඇවිල්ලා කියාවි, අනේ ෆාදර් යාඥා කරන මට නම් දැන් බොන්න බෑ, එපා වෙලා තියෙන්නේ, මට මේක දැන් නතර කරගන්නට ඕනේ. එහෙනම් මේ තාත්තේ පුතේ දුවේ මේ වෙනස කියන දේ හොඳයි, මේ වෙනසට ඇතුල් වෙලා ජීවත් වෙනකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙනස ඔබට ප්‍රයෝජනවත්ද? ඒ වෙනස ඔබට සුභවාදීද? ඒ වෙනස ඔබේ ජීවිතයට ආකර්ෂණයක් දෙනවද? ඒ වෙනස ඔබට බලයක් දෙනවද? ඒ වෙනස ඔබට දේවිකත්වයක් මතු කරවනවද? මේක ගොඩක් වැදගත්. ඉතින් මේවා ගැන අපි හිතන්නේ නැතුව වෙනස් වෙන්න ගියොත් නේ අපරාධී. එනිසා ඕනෑම මොහොතකදී වෙනසක් ඇති කරන්න අතීතයට ගිහිල්ලා ඒ වෙනස ඇති කරපු මිනිස්සුන් දිහා ස්ටඩි කරලා බලන්න. එනිසා ඒ මිනිස්සු මොනවද කරේ කියලා බලන්න. ඒවල තුල ඇති වෙන ධනාත්මක හා ඍණාත්මක පැතිකඩ බලන්න. බලලා ඉවර වෙලා ඔබ වෙනසට ගෙන්න. එතකොට ඔබට යම්කිසි ආකාරයෙන් යම්කිසි පැහැදිලි අවබෝධයක් තියෙනවා. මේ වෙනස ගෙනාවට පස්සේ මේ ප්‍රතිඵලවලට මට යන්න පුළුවන්, මේ දේ මට සාක්ෂාත් කරගන්න පුළුවන්, මේක මට අයිති කරගන්න පුළුවන්, මේක තුල මගේ ජීවිතේ පැවැත්ම හදන්නට පුළුවන්. එනිසා වෙනසක් නිරන්තරයෙන්ම දේවිකත්වයට සම්බන්ධ වෙන්නට ඕනේ, පරිසරයට හිතකාමී වෙන්නට ඕනේ, ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන්නට ඕනේ, දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නට ඕනේ, අනිත් මනුස්සයන්ට කරදරයක් නොවී ජීවත් වෙන්නට ඕනේ. එනිසා වෙනසක් කියලා gedara inna ඔක්කොටම කරදරයක් වුණොත් අපරාධිනිය අම්මේ තාත්තේ පුතේ දුවේ. ඒ නිසා වෙනසේදී හානියක් ඇති නොවන වෙනසක් ඇති කරන්නට ඕනේ. අනිත් කෙනාගේ ජීවිතයට ගෞරවය උපද්දවන වෙනසක් ඇති කරන්නට ඕනේ.
අනිත් කෙනාගේ ජීවිතයට යම්කිසි පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙනසක් අපි ඇති කරන්නට උනේ. එදාට ඔබම ඇති කරන වෙනස දෙවියන් වහන්සේට ප්‍රසන්න වේවි, මිනිසුන්ට ප්‍රසන්න වේවි. ජේසුස් පිටයි.